අපි හිතුවේ මේ ආණ්ඩුව බලයට ආවම ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයින් වගේම ප්‍රගී ටෙක්නලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අය සොයාගන්න ස්වාධීන කමිෂන් සභාපත් කරයි කියලා. හැබැයි එහෙම දෙයක් උනේ නැහැ. ඒ නිසාමද ජනතාවට සාධාරණ සැකයක් ඇති වුණා ඒ චෝදනා ලැබපු අය යමපාලනයට එකතු වෙලාද කියලා. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විපක්ෂ නායක විදියට පාර්ලිමේන්තුවේදී ඍජුවම ලසන්ත වික්‍රමතුංග ඝාතනයේට චෝදනා එල්ල කරපු පුද්ගලයා යමපාලනයේ කොටස් කරුවෙක් වුණා. ඒ වගේමයි ප්‍රතිපෙක් නැලිගොඩ අතුරුදාන් වීම පිළිබඳ නිශ්චිතව කොතන ප්‍රසිද්ධියේ චෝදනා නොනගුවත් කසුකුසුවට චෝදනා නැගුව අය යමපාලනයේ කොටස් කරුවන් වුණා. ඒ නිසා අපි තමුන්නාන්සලා මාධ්‍යවේදීන් ඉදිරි අපි පොරොන්දුවක් දෙනවා අපේ ආණ්ඩුවක් යටතේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රගී ටෙක්නලිගොඩ අතුරුදාන් වීම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ස්වාධීන කොමිෂන් සභාව පත් කරන්න. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියක් තියෙනවා විදේශ රටක ප්‍රතිපත්තියක් එක්ක තමයි තමන්ගේ ආර්ථික තීන්දුව ගන්න. වෙනද එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයෙක් පත් වුණාම විශේෂයෙන්ම ප්‍රතිපත්තිම වශයෙන් මිනිසුන්ගේ බලාපොරොත්තුවක් තිබුණා ආර්ථිකයේ ශක්තිමත් වෙනවා පරිපාලනයේ ශක්තිමත් වෙනවා ව්‍යාපාරිකයට ව්‍යාපාර දියුණු වෙනවා කියලා. අද ඒ අවශ්‍ය කිසියක දියුණුවක් ඇති වුණේ නැහැ. ඒ නිසා තමයි ශක්තිමත් සංධාන ආණ්ඩුවක අවශ්‍යතාවය තියෙන්නේ. Good morning, Priyanta. Is sir there? He's at the bank, madam. Sambhav online banking, convenient, easy, saves time. Sambhav Bank, we present your future.